මෙවන විට සියලු වාර්තා බිඳදම් මෙන් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතෙන්නෙම සනත් නිශාන්තගෙන් ටෙලිවැකියක් ලියන්න තරම් වටින තනි චරිතයක්ද කියලා අහලා අපට බනින්න එපා හොඳේ ලියන්නම වෙනවා මොකද සනත් නිශාන්ත ඊයේ කිව්ව කතාව අතිශය භයානකයි සනත් නිශාන්තලාද දන්නේ නැහෙනේ වත්මන් ජනාධිපති රනිල්ට දැන් උපදෙස් දෙන්නේ ඒ ගැන එහෙම හිතුනහම බයක් දැනෙනවා ඒ නිසායි සනත් නිශාන්තට උත්තර දෙන්නම වෙන්නේ සනත් නිශාන්තගේ හිතේ බරපතල වේදනාවක් ඇති ඒ තමන් දුක් මහන්සියෙන් හදපු ගෙය ගිනි තිබ්බ එක ගැන. ඒ වේදනාව අපට තේරෙනවා. අප එදත් අදත් හෙටත් ගිනි තියෙන අයට විරුද්ධයි. අගමැති රනිල්ගේ පුත්‍රාක්කයට වගේම නිවසටත් ගිනි තියපු අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. අඩුම ගානේ පිච්චිලා අළු වෙලා ගිය සියලුම දේවල පාඩුව ඒ ගිනි තියපු අයගෙන් අය කරගන්න ඕනේ. ගෙවන්න බැරි නම් සදා කාලෙටම ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් කමක් නැහැ. හැබැයි එහෙම දාලා පස්සේ ජනාධිපති සමාව එහෙම දෙනවා නෙමෙයි හොඳේ. ඒ වගේමයි දැන් ඔය රූපවාහිනියට කඩාවැදලා එතන ලොකු කතා කියලා රට පැනලා යනකොට අර ගුවන් යානී දිම අල්ලගත්ත අරගල පොර ඉන්නවනේ නේද? මිනිහට බෙල්ලයි පපුවයි ඔළුවයි පැටලුණා වගේ. අපේ පොලිසියටත් හොරු පටලව ගන්නේ නැතුව පිටපතට අනුව හරියටම අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්න ඕනේනේ නේද? ගෙවල් ගිනි තියපු අයව වහම අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. ඒ වගේමයි ගාලුමෝදර සාමකාමී අරගලයට ගහපු වෙලාවේ ගහන දිහා බලාගෙන හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඉඳලා ගහන්න අනදීපු තැන පොළු දීපු තැන යකඩ පොළු දීපු තැන ඉඳලා හිටපු සියලු දෙනාව මහින්ද රාජපක්ෂත් එක්කම ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට තමයි යුක්තිය සැමට සාධාරණ වෙන්නේ. දැන් ආයේ සනත් නිශාන්තට එමු නේද? සනත් නිශාන්ත කියනවා ගෝල් ෆේස් ත්‍රස්ත ත්‍රස්තවාදීන්ට බුදු ගුණ කියලා වැඩක් නැහැලු. මේ අහන්නකෝ. අද මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගැලලා හරියන්නේ නැහැ. නවගුණ වල කරේ දාගෙන හරියන්නේ නැහැ. මේ ඇයිට සලකන්න ඕන විදිහක් තියෙනවා. බුදු ගුණ යොදන තැන හා යොදන්න බැරි තැනක් තියනවාද කියලා සිල්වත් ස්වාමින් වහන්සේ නමකගෙන් අහලා දැනගත්තොත් හොඳයි. පටලව ගන්න එපා. මහින්ද බණ, ගෝඨාභය බණ, දැන් මේ දවස්වල රනිල් බණ, හිට්ලර් බණ කියන දේශපාලන බණවාදීන් ගැන නෙමෙයි මේ කියන්නේ. හරියටම බුදු ගුණ දන්න ස්වාමින් වහන්සේලා ගැනයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගැනයි ඒ අයගෙන් අහන්න සනත් බුදු බණ අනන්තයි කියලා මතක තියාගන්න අඟුලිමාලගේ ඉඳලා තිරිසන් සත්වේකු වූ නාලාගිරිත් බුදු ගුණ හමුවේ දමණය වුණා ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වා කුසගින්නේ ඉන්න අයට බණ කියලා වැඩක් නැහැ කුසගින්න නිවන්නේ නැතිව කියලා ඒ වගේමයි ක්‍රිස්තුස් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ප්‍රථම තම ශ්‍රාවකින්ගේ කුසගින්න නිව්වා සනත් නිශාන්තලට පැටලිලා මං හිතන්නේ හොඳටම පැටලිලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තුවේ ගෑවුණු කෙනෙකුගේවත් කවුරුත් කුසගින්නේ නැහැ හොඳට කාලා බීලා තමයි තාම ජීවත් වෙන්නේ නමුත් සනත් මේ වන විට ලක්ෂ 50කට වැඩි පිරිසක් එක වේලයි කන්නේ දරුවෝ ඉන්නවා රැට කුසගින්නේ නිදාගන්න මේ බව කියන්නේ ලෝක ආහාර වැඩසටහන ඇත්තම කිව්වොත් දැන් ඔය ඉන්දියාවෙන් අපට එකතු කරලා එවන ආධාර සියල්ලම ඔය ටයිකෝඩ් දාලා ගිහිල්ලා අපේ අය බාරගන්නේ ඒවා එක්ක ගත්තාම මෙන්න මෙච්චරයි සනත් අපට කියන්න වෙන්නේ කියන්න තියෙන්නේත් මෙච්චරයි ශ්‍රී ලාංකීය අභිමානේ අපේ ගෞරවය දැන් නැව් නැගලා හුඟක් කල් දැන් ඇත්තටම මේ අපේ රටේ අභිමානයේ ගෞරවය නැති කරලා හිඟමනට දාපු අයට සලකන්න ඕන විදිහක් යෝජනා කරන්න පුළුවන් නම් හරිම හොඳයි. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ සනත් තමුණුත් ඒ ගොඩේ ඉන්නේ කියලා. ඒ නිසා දඬුවම් යෝජනා කරනකොට පරිස්සමින් සාධාරණ දඬුවමක් යෝජනා කරන්න. එකක් මතක තියාගන්න බුදු ගුණ කුසගින්න එක්ක පටලව ගන්න එපා. බුදු ගුණ අනන්තයි කියලා. මේ මිනිස්සු මහපාරට ආවේ රට බංකොලොත් කියලා දැනගත්තමයි දරුවන්ට කිරිපිටි නැති වුණාමයි ගෑස් නැතුව පොලිමේ ඉන්න කොටයි අහස උසට බඩු මිල ගියා දරා ගන්න බැරි ජීවන වියදම නිසායි පාරට ආවේ වේල් තුනෙන් එකක්
කන්න වුණාමයි පාරටාවේ. දරුවන් කුසගින්නේ හඬන කොටයි මහ පාරටාවේ. කිලෝමීටර 4-5 දිග පොලිම් නිසයි පාරටාවේ. එදා වෙල හොයාගෙන කාපු මිනිස්සුන්ට රැකියාව අහිමි වීම නිසයි පාරටාවේ. බොහෝ අය පාරටාවේ ඒ නිසා බව මතක තියාගන්න. අදත් පාරට එන්නේ ඒ නිසයි. මේ අය අතරට එක එක ජාතියේ අරමුණු තියෙන අයත් රිංගුවා රිංගනවා. ඒ අතර යකඩ හොරු ඉන්නවා, බහණ්ඩ හොරු ඉන්නවා, අනන්ත අප්‍රමාණ හෙටත් ඉඳීවි. ඒ අතර ඔය T56ක් හොරකම් කළා දියවන්නාවේ වතුර යට හංගන අයත් ඉන්න පුළුවන්. සනත් නිශාන්ත කියන හැටියට කුඩුකාරීන් අයිස් මද්‍රව්‍ය ගන්න අයත් අනිවාර්යෙන්ම ඇති. මොකද ඔය පාර්ලිමේන්තුවෙත් එහෙම එතනෝල් ව්‍යාපාරිකින්, කුඩු ව්‍යාපාරිකින්, බාර් අයිතිකාරින් ඒ වගේම හෙරොයින් ගන්න අය කුඩු ගන්න අයත් ඉන්නවා කියලා එක වතාවක රංජන් රාමනායක වගේම ෆීල් මාර්ෂල් සරත් පොන්සේකත් කිව්වා කියලා අපට මතකයක් තියෙනවා. හැම තැනම කුඩුකාරයින්. මත් කුඩු ගේන මහා පරිමාණ මුල් පෙලේ කුඩු ව්‍යාපාරිකින්ගෙන් රට පිරිලා. සුදු කරපටිකාරින්ගේ හයිය රැකවරණ එක්ක මොන තරම් සෙල්ලම් දාන රටක්ද නිශාන්ත මේක නේද? තමුන් ඉන්න තැන ඉඳලා පිටිපස්සට හැරිලා බැලුවොත්, වම් පැත්තට හැරිලා බැලුවොත්, දකුණු පැත්ත හැරලා බැලුවොත් එහෙම අහිව හොයාගන්න පුළුවන්. ඇත්තටම දුක් වෙන්න කම්පා වෙන්න ඕනේ අපේ රටේ මේ අනාගතයේ. තරුණ දූපුතුන් අයිස් පැකට් එකට, කුඩු පැකට් එකට ඇබ්බැහි වීම දිහා බලාගෙන ඉන්න එක ගැනයි. ඇත්තටම ඒ ගැන දුක් වෙන්නම ඕනේ නිශාන්ත. ඒ වගේම ලැජ්ජ වෙන්න. ඔය පාර්ලිමේන්තුව තමයි විසඳුම් හොයන්න ඕන තැන. හොඳයි, අපි හිතමු මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇත්තටම කුඩුකාරීන් කියලා. යකඩ ගලවගෙන යනකොට, ජනාධිපති මන්දිරේ පිත්තල බෝල ගලවගෙන යනකොට ඔය දියවන්නාවේ කී දෙනෙක් මේ රටේ කෑලි කඩලා අරගෙන ගිහිල්ලා විකුණලා ඉවරයිද? රට බංකොලොත් කරලා තියෙනවාද? සනත් නිශාන්ත කියනවා අරගලයට සම්බන්ධ පිරිස් පාර්ලිමේන්තුවේ 60-70කගේ ගෙවල් 400ක් විතර ගිනි තිබ්බලු. ඒ කියන්නේ එක් අයෙකුට අඩුම ගානේ ගෙවල් 3-4ක්වත් තිබිලා වගේ නේද? මේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවගේ නිවසත් එක ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 78කගේ නිවාස සම්පූර්ණ ගිනිබත් කරලා තියෙනවා. එකවර ලංකා පුරා දල වශයෙන් නිවාස 400ක් කුඩු කරලා ගිනි තිබ්බා. ඒවා ගිනි තියපු එක වැරදි. නමුත් බලන්න නිශාන්ත, උපන් බිමේ වහලක් සෙවණක් නැති කී දෙනෙක් දුක් විඳිනවද කියලා. එනිසා අද ටෙලිවැකෙන් මතක් කරන්නේ පුළුවන් නම් හරියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම බුදු ගුණ ප්‍රැක්ටිස් කරමු. ඒ වගේම ඔබ පවසනවා අරගලයේ හිටපු අයට සලකන්න ඕන විදිහට සැලකුවේ නැහැ කියලා. අන්න ඒ ඔබ යෝජනා කරන අරගලයේ අයට සලකන්න ඕන විදිහටම පාර්ලිමේන්තුවේ අයටත් සලකන්න පුළුවන්ද කියලා බලන්න නිශාන්ත. එදාට රට හරිපාරට වැටේවි. කතාවක් තියෙනවා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා. ඒක මතක් කරලා ටෙලිවැකිය අවසන් කරනවා.